समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बसो नाम रूपस्मिन् यस्स नत्ति ममायतं असता च न शोचेति सचे विभूति उच्यति। सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मे पिंगवत सियलु दिनाम दम्मे सूदानं वेन्ने इतामत्म वटिना सत्पुरुष क्रियावक सिद्ध करन्नट विशेषयेन्म मे पिंगकम सिद्ध करन्नट मुल्लुने संबुद्ध शासनेट इमहत् सेवयक् कल्ला मीट वर्ष देककट हेतुदी अप्पार्ति वदाला वू अपगे अति गौरवणीय धरणागम कुशलधम्म नायक माहिमपन् वहन्सेट पिंग अनुमोदन किरीम तमाई मे पिंकमे प्रधान अरमुन बलापुरत्तु ए अपि बलापुरत्तु वेन अरमुन अपिट इष्ट कर गन्तत् ए वगेम मे पिंकम सदा सहभागी ओब सियलु दिनाट स्वर्ग मोक्ष संपत्ति साधने किरीम सदा हेम दिनाम इतामत्म उमुनाय मे देशनाव श्रवणे करंत केल मतक्कन्नो पिंगतुनी अतीते दिहा बलनकोट मे लोक धात्वी ओन तरं सम्मा संबुद्र जन वहन्सेला पहल वेलैती अपित मनुष्य वेला ए शासन वल ऊन तरंग इंटैती एते एकम शासन अक्वत बहुम आदरें गौरवें असुरु नकल निशा अपि सैम दिनाम ताम इपदिमि मेरमि मेरमि इपदिमि यन मे ससरे एमियत दुवन सरसर नेत्तु वेला पिंगुतिनि बुद्धिजन नोहंसे पिन्ना वदाले अविद्याव नेमति नीवरणें वहिला तन्नहव नेमति संयोजनियं बेंदिला एमियत दुवन सरसरन मे ससरे मूल केलवरक पेनेन्ने ने पनवंत पुलुवं कमकुत् ने कियला ए तरं अति दीर्घ संसारेक अपि हेमदिनेक्म
ජීවිතයකට සැප සතුට දෙක හොයමින් ජීවිතයකට සැනසෙල්ලක් රැකවරණයක් හොයමින් අති දීර්ඝ ගමනක් එනැත්තෝ ඒසහා විශාල දීර්ඝ ගමනක් ආවත් සසර පුරාවටම ජීවිතයට සැප සැනසෙල්ල දෙක හෙව්වත් ताम अपे जीवित वर्ट लंगा करगंट बेरी विच्चे कम देत जीवित ते सेप सत्र देकर एकट हेत वक्ती अपी जीवित तीन दुका आईं करंट है दुवत सेप सत्र देकर लंगा करगंट है दुवत एत्तम दुक आईं वेन्ने कोहमद आईं करान्ने कोहमद සපසතුටදෙක ජීවිතයකට ලැබෙන්නේ කොහොමද කියලා හොයලා බලලා නෙමෙයි පින්වතුනි අපි ඒ සඳහා උත්සාහවත් වෙන්නේ. ඒකටත් හේතුවක් තියෙයි. ඒ තමයි බුද්ධාදී උත්තමයන් වහන්සේලා මේ සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය නාසපු නිසා. ඒ සද්ධර්මයේ තුල තමයි ජීවිතයකට එළඹෙන දුක සහේතුකව අයින් කරන්නේ ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාවත් වෙනලා දෙන්නේ. ඉතින් අද දවසේදී ඉතාමත් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරන්නේ මේ දීර්ඝ සංසාර ගමන निमा करगंट अवश्य वेन प्रज्ञाव पहल वेन धर्म्यं बिंदक मम्मे पिंगुतुंट केल दिन्ट बलापरुत्त वेनवा एक मतक्रंटोने अविद्यावें व्यहिला तन्नहवें बेंदिला अति दीर्घ संसार गमन के नापी මේ සංසාර ගමන එන කාලෙදී මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා නම් ඒ බොහොම කෙටි කාලයක්. අපි හැම කෙනෙක්ම බොහෝ වැඩි පුරාත්ම භාවයන් ලබාගෙන තියෙන සතර අපායයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය ලෝකයට සතර අපාය කියන්නේ ගෙදර වගේ කියලා. අපි ගෙදරින් බැහැලා එළියට ගමනක් ගියොත් හරි හදිස්සි අපිට ඉක්මනට ගෙදෙට්ට එන්න. ඒ වගේ පෙර තිනකට කුසලයකට දෙවියෙක් හරි මිනිස්සෙක් හරි වුණොත් හරි හදිස්සිලෝ ආපහු සතර අපායට යන්න. ඉතින් මේ බඳු පවත්මක් සසර තියෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ සසර එන ගමනේදී මේ සත්‍ය දුගති ගාම වෙනකොට නිරේ වැටුණු සත්‍යෝ පපී අග්ගගහ මෙන්න මෙහෙම කිය කියා අඬනවලු සෝහං හිතෝ ගන්ත්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුම් සෝහං හිතෝ ගන්ත්වා ඒ මම මෙතනින් ගිහිල්ලා යෝනින් ලද්දාන මානුසින් මනුස්ස ආත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා සීල සම්පන්නෝ හැමදාම මම සිල්වත් වෙනවා කාහාමි කුසලම් බහුම් බොහෝ කොට කුසල් කරනවා නිරේ පැහෙන සත්වයෝ විලාප දෙති අඬනවලු මම මේ නිරේ විඳින වේදනාව වලින් මිදිලා මනුස්ස ආත්ම භාවයක් ලැබුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා බොහෝම සිල්වත් වෙනවා හැමදාම දන් දෙනවා කියලා මේ අපි හැම දිනමත්
ඔය වගේ අනන්ත අපරිමම අපරිමාණවත් විලාප දීලා ඇති ඒ පින්වතුනි සසර ස්වභාවය අවිද්‍යාවෙන් ගැහුණාම භවයෙන් ගැහුණාම ඒක පේන්නේ නොපෙනෙන නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් බුද්ධෝත්පාදක කාලයක් ලැබුවත් ඒක වටිනාකම තේරුම් ගෙන අප්‍රමාදී වෙන්න අපේ හිත නැමෙන්නේ ඉතින් මම මේක මතක් කරන්නේ මේ බුද්ධෝත්පාදක කාලේ ලැබුණු වෙලාවේදී මනුස්ස ජීවිතයේ ලැබුණු වෙලාවේදී සද්ධර්මයේ ලැබුණු වෙලාවේදී කියන්නේ ක්ෂණ සම්පත්‍ය හම්බුණු වෙලාවේදී අපි බුද්ධිමත් වුණොත් අපිට මේ සසර දුක අවසන් කර ගන්නට පුළුවනි සසර දුක අවසන් කරන සද්ධර්මයේ අවබෝධයට අපේ හිත නැමෙන්නේ පින්වතුනි අපි ඉන්න තැන ටිකක් හරි තේරුනොත් විතරයි අපි ඉන්නේ ඊටාම සුවදායක ඊටාම සුබදායක වටපිටාවක නෙවෙයි කියන කාරණාව තේරුනොත් චුනුරුවන්ගේ පිහිට සරණ හැර ධර්මයේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ කියන එක තේරුනොත් විතරයි පින්වතුනි අපි මේ සද්ධර්මයේ හොඳට කන් යොමු කළා අහන්නේ අහගත් ධර්මයට අනුව ප්‍රතිපත්ති හැසිරෙන්නේ එහෙම නැතිනම් අපිට මේ ධර්මයේ ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔහි ජීවත් වෙන විද්‍යත ජීවිතේ ජීවත් කරනවා මිසක ධර්මයට වඩා හිත නතු කරන්නේ නැහැ. ඒ නිසා මම මේ ටිකත් මතක් කරනවා. හොඳට හිතලා බලන්න. ඉඳගෙන ඉන්න පින්වතුන්ට සමහර විට ඔඩොක්කේ තියෙන දුරකතනේ බෑග් එක අත් දෙක වෙන්න පුළුවන්. හිතගෙන හරි නිදාගෙන හරි ඉන්න මේ පින්වතුන්ට තමන් ළඟ මොනවා මොන හරි තියෙන බඩු මුට්ටු ටික පෙනේ. ඒත් ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න ඔය ඉරියව්වේ හිතගෙන ඉන්න ඔය ඉරියව්වේ ඇවිදින්න ඉන්න ඔය ඉරියව්වේ ඕගොල්ලෝ සන්තකව තව යමක් තියෙයි. ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද්ද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ ටික මතක් කරන්නේ මේ ටික ඕගොල්ලෝ දැක්කොත් දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා. නමුත් ඕගලන්ට පේන්නේ නැති හින්දායි ඕගලන්ට ධර්මයේ අවශ්‍යතාවය නැත්තේ. ඕගොල්ලෝ ළඟ තියෙන ඉඳගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ හිටගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ ඇවිදින මේ පින්වතුන් ළඟ ඕගලන්ට නොපෙනෙන නමුත් සැබෑවටම ඇති වටපිටාවක් තියෙයි. ඒ ටික මම පොඩ්ඩක් මතක් කරන්නම් නුවණක් තියෙනවා නම් මතක් කරනකොට ඒක දැක්කොත් ඇත්තටම තේරෙයි. අනේ අපේ ජීවිතයේ මෙබඳු නේද මෙබඳු ජීවිතයේ මෙදෙන්ට තුනුරුවන්ගේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ නේද කියන එක තේරේ ඉඳගෙන ඉන්න හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන දේ මොකක්ද ඒ තමයි අද මේ මොහොත වෙනකොට මේ රටේ මේ ලෝකේ රෝහල් වල ඉඳලා දෙවල් දොරවල් වල යම් තාක් රෝගී වෙච්ච ගිලන් වෙච්ච තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා නැගිටින්නවත් බැරි රෝගීන් ඉන්නවනම් ලෙඩ රෝගවල යම් තාක් ප්‍රභේද තියෙනම් ඒ ඕනම ලෙඩ රෝගයක් හැදෙන්න පුළුවන්කම ඔබ ගාව තියාගෙන ඔබ මේ ඉඳගෙන ඉන්නේ පිලිකාවක් වෙන්න පුළුවන් අංශභාගයක් වෙන්න පුළුවන් ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් හේතුව ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ළඟ තියාගෙන ඔබ ඔය ඉරියව්ව පවත්තන්නේ ඔබට පේන්නේ නැහැ. ඒ වගේමයි මේ රටේ වෙන්න පුළුවන් මේ ලෝකේ වෙන්න පුළුවන් යම්තාක් මරණ ගෙවල් මල ගෙවල් ඇති අද 100ක් 1000ක් කියලා කියන්න බැරි තරම් ඇති. ඒ මැරිච්ච අය ගත්තාම එක එක ක්‍රමවලට මැරිලා ඇති.
විවිධ විවිධ හේතුන්ගෙන් මැරලා ඇති. ඒ විවිධ විවිධ හේතුන්ගෙන් මැරෙන්න පුළුවන් හැම හේතුවක්ම Taman ළඟ තියාගෙනයි හැම කෙනෙක්ම මේ ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදින්මින් ඉන්නේ. ඒ වගේම මේ රටේ වේවා මේ ලෝකෙ වේවා යම් තාක් ජරා ජීර්ණ වූ ස්වභාවයට පත්වෙච්ච උර්ධ ස්වභාවයට පත්වෙච්ච තමන්ගේ අතපයවත් තමන්ට වළංගු නැති යම් තාක් පිරිස ඉඳීද ඒ ඕනම ස්වභාවයකට පත්වෙන්න පුළුවන් ජරා ජීර්ණ ස්වභාවයට පත්වෙන්න පුළුවන් හේතුව තමන් ළඟ තියාගෙන මේ නිදාගන්නේ ඒ හේතුව තමන් ළඟ තියාගෙන ඉඳගෙන ඉන්නේ හතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක් පැවැත්වුවත් ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවය තුරුල් කරගෙන ඔබ ළඟ තියාගෙනයි ඔබ හැම කෙනෙක්ම ඉන්නේ හැබදාම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන ඔය ධර්මතාවයේ නිසයි ඔබ ධර්මයට ධර්මය අවබෝධ කරගන්න වීර්යවන්ත නොවෙන්න උත්සාහවත් නොවෙන්නේ උස් කඳු මුදුනක ගලන ජලය මොහොතක්වත් නොනවති පහත් නිම්නය කරා යම්සේ වේගෙන් ගලාගෙන එයිද ඒ වගේ එක මොහොතක්වත් නොනවති ඔබේ ජීවිතය ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන් කරා වේගෙන් ගමන් කරමින් පවතින්නේ යම් කිසි කෙනෙක් නුවණින් මෙන්න මේ ටික දැක්කොත් එබඳු ජරා ව්‍යාධි මරණ කරා ගලාගෙන යන ජීවිතයකට එකම පිහිට එකම පිළිසරණ තුන්රුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි කියන එක තේරෙනවා. ඒ වගේ මේ ධර්මයයි කියලා තේරුනොත් අන්න එයා සද්ධර්මය අවබෝධයට හිත නතු කරනවා. හොඳට කන් යොමු කරලා බණ අහනවා. සද්ධර්මය ලැබුණු මේ මොහොතේදී ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මම මේ ටික මතක් කළේ අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරේන ගමනේදී අපේ ජීවිතෙන් අපිට අයින් කරගන්න බැරි වුණේ මේ ජරා මරණ දුකයි. නමුත් పూర్ව වාසනාවකට ජරා මරණ සංඛ්‍යාත ලෝකයට අජරාමර අජර කියන්නේ ජරාවක් නැති අමර කියන්නේ මරණයක් නැති අජරාමර බව පිණිස ප්‍රතිපදාවක් වෙන ශාස්ත්‍රඥ වහන්සේනම කම්බ වෙලති. ඉතින් මේ කාලෙදී අපි අප්‍රමාදී වුණොත් බුද්ධිමත් වුණොත් අපිට මේ ජීවිතේදීම අපේ නිවීම අපේ මිදීම හදාගන්න පුළුවන් කියන එක මතක් කරමින් ඒ සඳහා ඔබට උපකාරී වෙන ප්‍රඥාව අවදි වෙන දහම් කොටසක් මම මෙතන ඉඳලා පෙන්වලා දෙනවා. මේ ටික ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ භික්ඛු වර්ගයට අයිති ගාථාව. මේ ගාථාවට පසුබිමක් තියෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණෙක් හිටියා පංචග්ගදායක බ්‍රාහ්මණ කියලා. මේ බ්‍රාහ්මණතුමාගේ සිරිතක් තිබුණා. කුඹුරු කරන්න ඉස්සෙල්ලා තමන් සතු කෙත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කෙත් අස්වද්දන්න කලින්
ඉස්සෙල්ලාම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒ දානෙට කියනවා කෙත්තග්ග කියලා. කෙත පටන් ගන්න මුලින්ම විශාල දන්වටක් පවත්වලා දන් දීලා ඉවරලා තමයි කුඹුරු නියරවල් සැහැලා හාල පෝරු ගල්ල මඩුවල කුඹුරු සුද්ධ කරන්නේ. මෙන්න මේ බමුණ එක්තරා කන්නකදී මේ වගේ කුඹුරු සුද්ධ කරන්න ඉස්සෙල්ලා කෙත්තග්ග කියන දානෙ දුන්නා. දීලා කුඹුරු කළා. කුඹුරු පැහුනට පස්සේ ගොයන් ටික කපලා ඉස්සෙල්ලාම කමතට ගේන ගොයන් ටික අරගෙන ඒක සුද්ධ පවිත්‍ර කළා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා බලග්ග කියලා. ඒ දානේ නම් කරනවා බලග්ග කියලා. කමතට ගෙනල්ලා කොළ මඩිනකොට කොළ පාගනකොට කොළ පාගලා ඉස්සෙල්ලාම කොළ පාගපු වීතික අරගෙන ඒකෙනොත් ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගී යාචකයන්ට දානයක් දෙනවා. ඒකට කියනවා බලග්ග බණ්ඩග්ග දානය කියලා. ඊට පස්සේ වීතික ඔක්කොම සුද්ධ කළා කලවලට දානකොට අටුවට දානකොට අටුවට දාන්න ගෙනියන වී ගොඩෙන් ඉස්සෙල්ලාම වී ටික අරගෙන දාන් දෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගී යාචකයන්ට. ඒකට කියනවා කුම්බග්ග කියලා. අටුවේ තියෙන වී ටික අරගෙන පරිභෝජනයට ගන්න හදද්දි ඉස්සෙල්ලාම ටික අරගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා පාතග්ග කියලා. මෙන්න මේ වගේ හැම කන්නෙකම කුඹුරු කරන්න ගියාම මෙන්න මේ පස් ආකාරයකින් දානෙ දෙන නිසා පංචග්ග බ්‍රාහ්මණ කියලා නමක් හැදුනා. අග්‍ර වූ දාන පහක් දෙන නිසා. ඉතින් එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බැලුවාද කාටද පිහිට වෙන්න පුළුවන් පිහිට වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පංචග්ග බ්‍රාහ්මණයයි ඒ බැමිණියයි දෙන්න බොහොම හේතු සම්පත් තියෙන දෙන්නේ. දැකලා පංචග්ග බ්‍රාහ්මණතුමාගේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේදී මේ පංචග්ග බ්‍රාහ්මණතුමා තමන්ගේ කුඹුරේ අර වගේම පස් වතාවක් අග්‍ර කොටස ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගී යාචකයන්ට දන් දීලා ඉවර වෙලා ගෙදර බත් උයාගෙන ඉස්සෙල්ලාම කණ්ඩ කෑම කණ්ඩ හදන වෙලාව. දැන් දෙමිනි ආහාර පාන ඔක්කොම හදලා මේසෙට බෙදලා තියනවා. බමුණුතුමා මේසෙ ඉඳගෙන ආහාර ගන්ට ලෑස්ති වුණා. හැබැයි බමුණා දොර පැත්තට පිටිපස්ස හරවලා ගේ ඇතුළට මුහුණලා තමයි මේසෙ ඉඳගෙන ඉන්නේ. බැමිණිතුමිය පංචග්ග බ්‍රාහ්මණයට ඉස්සරහන් ගේ ඇතුළේ ඉඳගෙන අඩුපාඩු බෙදනවා. ඒ බෙදන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දැන් පංචග්ග බ්‍රාහ්මණයට පෙනෙන්නේ නැහැ. මොකද ගේ පැත්තට හැරිලා ඉන්න හින්දා බමුණ ඉන්න පැත්තට හැරිලා අඩුපාඩු බෙදන බැමිණිට පෙවුන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා දැනගත්ත ගමන්ම බමුණ කෑම කන්නේ නැතුව ඒ දානෙ ටික භාග්‍යතුන් වහන්සේට බෙදනවා. එහෙම වුණොත් මට ආපහු උයන්ඩ වෙනවා කියලා බැමිණි මොකද කරන්නේ? ඉක්මනට බමුණගේ පිටිපස්සට ඇවිල්ලා හිටගත්තා. බැරි වීමකින් බමුණ අනිත් පැත්ත හැරලා බැලුවත් බුදුරජාණන් වහන්සේව පේනින්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේයි බමුණයි මැදින් හිටගත්ත බැමිණි. හිටගෙන
ටික වෙලා හිටියා දැන් බුදුරජාණන් වහන්සේ කොයි වෙලේ හරි කොයි වෙලේ හරි යයි කියලා දැන් කටහැරලා යන්න කියලා කියනදත් දැන් බමුණට තේරෙනවා දැන් අඩුපාඩු බෙදනවා හොරෙන් බලනවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලාද කියලා දැමිනේ තාම ගිහිල්ලා නැහැ බැරිම තැන කතා කරන්නත් දැමිනේ අතින් සංඥා කළා කියනවා බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ හිස හොලවල නෑ මම යන්නේ නෑ කියලා ප්‍රකාශ කළා මුළු තුන් ලෝකෙතම අධිපති මුළු තුන් ලෝකයක්ම වන්දනාමාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිස හොලවල යන්නේ නෑ කියලා ප්‍රකාශ කරපෙකට බැමිණිට හොඳටම හිනා ගියා හිනා ගියාම බමුණ පිටපස්ස හැරිලා බැලුවා මොකද හිනා වෙන්නේ කියලා බලනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ එක පාටම නැගිටලා තාවිසි මහ විශාල අවඩක් කරන ලදි කියලා දැමිනට දැනලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රමණවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ වඩින බව මම දැක්කේ නෑ දන්නේ නෑ දන්නෝ නම් කීයටවත් මම ආහාර ගන්නෙ නෑ මන් දැන් මගේ ආහාරෙන් භාගයක්ම අරගෙන තියෙන්නේ තංගානේ එක භාගයක් තියෙයි ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ භික්ෂුන් වහන්සේලා ඌ අපි හරියට පරදත් රූප ප්‍රේතයෝ වගේ පරදත් රූප ප්‍රේත ලෝකින ප්‍රේතයන්ට අනුන් දුන්නු දෙයකින් යැපෙනවා මිසක තමන්ට කිසිවක් කර කියා ගන්න බෑ ඒ වගේ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිට අනුන් දෙන දාන මුලින් වේවා මැදින් වේවා අගින් වේවා දුන්නු දෙයක් පිළිගන්න වෙනවා ඒ ඕනම දෙයක් කැපයි ඒ විදිහටයි අපි ජීවත් වෙන්නේ කියලා මතක් කළා මතක් කළාම භාග්‍යතුන් වහන්සේට අර බමුණ අරගෙන ඉතුරු තිඟානේ ඉතුරු ආහාර අඩ පූජා කළා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා මේ බමුණට තථාගතයන් වහන්සේ කෙරෙහි හරි සද්ධාාවක් හරි පැහැදීමක් ඇති වුණා දිව්‍ය බ්‍රහ්මියෝ පවා වන්දනා කරන සම්මා සම්බුද්ධයයි කියන මේ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මගේ වළඳලා ඉතුරු ඉඳුල් පංගුව පිළිගත්තා කියලා හරි සද්ධාාවක් ඇති වුණා ඇති වෙලා එතන ඉඳන්ම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ විදිහට අල්පේච්ච කමින් අනුන් දෙන දෙයින් යැපෙන ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුවට භික්ෂුවයි කියලා කියන්නේ කුමක් නිසාද භික්ෂුවකට භික්ෂුවයි කියලා කියන්නේ ඇයි කුමක් නිසාද කියලා ප්‍රශ්නයක් ඇහුවා ඊට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බමුණ සහ බැමිණි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහලා මේ නාම රූප ධර්මයන් ගැන ටිකක් හොඳට හිතලා තියෙනවා ඒ හින්දා ඒ අතීත ධර්ම සංඥාවම සිහිපත් කරමින් එතනින්ම ධර්මයේ අර්ථය පැහැදිලි කරන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම අයිතං අසතාච නසෝචේති සචේ භික්ඛූති උච්චති බමුණ සියලු ආකාරයෙන්ම මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මමායනයක් නැද්ද අසතාචන සෝචේති ඒ නාම රූප දෙක නැති වෙන දවසට ශෝක එයාට ශෝකය කියන එක උපදින්නේ නැහැ යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ හැමතැනම මමායනයක් නැද්ද එබඳු කෙනාට මේ නාම රූප දෙක නැති කල්ලි දුකක් ශෝකයක් උපදින්නේ නැහැ
අන්න ඉබඳු කෙනාට භික්ෂුවයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. භික්ෂුවයි කියලා කියන්නේ කාටද? යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ මම ආයනයක් නැත්තම්, මම ආයනය කියලා කියන්නේ මම කියලා හෝ මගේ කියලා අහංකාරයක් මමින්කාරයක් නැත්තම් ඒ නාම රූප දෙක වෙනස් වෙන දවසට විපරිණාම වෙන දවසට එයාට කිසිම දුකක් එන්නේ නැහැ. අන්නේ නාම රූප දෙකේ මම ආයනය අයින් කළා නාම රූප දෙක නැති වුණත් දුකක් නොවන තත්වයට හිත හදාගත්තද මනස ගත්තද අන්නේ එයාට භික්ෂුවයි කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළයි අර්ථය පැහැදිලි කරනකොට ඒ පංචග්ග ප්‍රාක්‍මන තුමත් එම බැමිණියත් අනාගාමී ඵලයට පත් වුණා. ඉතින් පින්වතුනි මෙතනදී අපිට තියෙනවා ගුණක් වටිනා පණිවිඩයක් කියලා දීලා මේකෙන්. තථාගතයන් වහන්සේක පෙන්වන්නේ සබ්බසෝ නාම රූපස්මින්. සබ්බසෝ නාම රූපස්මින්. මේ නාම රූප දෙකේ සියලු තැන්හි සියලු කල් මේ නාම රූප දෙකේ දස්සනත්ති මම ආයතං. යමෙකුට මම ආයනේ නැද්ද? සියලු තැන්හි කියලා කියන්නේ අපි සවිඥානක මේ කයේ මේ නාම රූප දෙකේ මමයි කියනවා. බාහිර සවිඥානක නාම රූප දෙකක් තියෙන තැනට මගේ දුව පුතා අම්මා තාත්තා කියනවා. එතකොට මේ ආධ්‍යාත්මික කයේ මමයි කියන තැනත් මගේ කියන තැනත් මේ හැම තැනකටම කෙනෙකුට මේ නාම රූප දෙකේ මම මගේ කියන හැඟීම නැද්ද? අන්න එයාට මේ නාම රූප දෙක නැති වෙනකොට දුකෙන්නේ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. අපි එතෙන්දී පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. මම ආයනය නැති විය යුතු නාම රූප දෙක කියලා කිව්වේ තථාගතයන් වහන්සේ කොතෙන්ටද කියලා. ඖදාහරික මට්ටමේ ඉඳලා ඉතා සියුම් තැන දක්වාම මේ ධර්මය ප්‍රභේද විදිහින් විස්තර කළ හැකි. එතකොට උවත් මම අපි කාටත් තේරෙන පෙනෙන මට්ටමට නාම රූප දෙක කෙටි කළා කැටි කළා විස්තර කළා පෙන්වන්න. එතනදී රූපය කියලා කියනකොට අපි හැම කෙනෙක්ම මමයි මමයි කියලා ඇසුරු කරන හිතන මේ ආධ්‍යාත්මික කය තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කය කියන්නේ මෞපියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුන ආහාරයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි මේ රූපේ කියලා. ඉතින්දී හොඳට තථාගතයන් වහන්සේ රූපේ නැත්තම් කය විස්තර කරනවා කොටස් කළා. ඉම මේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝපච්ච වික්කති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති ඇති නුවණින් මෙනෙහි කරනවා. හොඳට මේ රූපේ පෙන්නනවා. ඒකෙදි බාහිර කළු ගලක පස් පිටක තියෙන තද ස්වභාවයක් තියෙනං සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියෙනං එබඳු පඨවි ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් මේ කයේ පෙන්නනවා තථාගතයන් වහන්සේ. කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා තද රළු කර්කස ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් තියෙනවා. ඒ 20
බාහිර කළු ගලක පස් පිටක තියෙන ස්වභාවයත් මේ කොටස් විශ්ව සමානයි ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා පිට සෙම සරවලේ දහඩිය කියලා ගලන වැගිරෙන ස්වභාව 12 බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ස්වභාවයත් මේ ශරීරයේ තියෙන මේ ස්වභාවයත් එකම සමානයි ඒකට කියන ආපෝ ධාතු කියලා ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා දවන තවන දිරවන පැසවන ස්වභාව හතරක් බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මිය වගේ තැනක තියෙන තේජෝ ගතියත් ශරීරයේ තියෙන මේ තේජෝ ස්වභාවය සමානයි ඊට පස්සේ මේ ශරීරයේ බුදුරජාන් වහන්සේ පෙන්වන වායෝ කොටස් හයක් බාහිර ගස්වල වල තියෙන සොලවෙමින් හමන වායෝ ස්වභාවයත් මේ ශරීරයේ තියෙන වායෝ ස්වභාවයත් සමානයි එතකොට මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි ඒ රූපය හැදෙන්නේ පින්වතුනි කන බොන බත් පාන් කෝපි මුංගට වගේ දෙකකින් මේ කන බොන ආහාරය නිසා මේ රූපේ පවතිනවා ඊට පස්සේ මේ රූපේ අසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත් චිත්තජයසික ටික අවිද්‍යාව කියන්නේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් නෙවෙයි අවිද්‍යාව කියන්නේ ධර්මය ධර්මතාවය අවිද්‍යාව කියන ධර්මතාවය නිසායි කර්ම රැස් වුනේ කර්ම සිද්ධ වුනේ එතකොට මම කර්ම කරනවා සත්වයෙක් කර්ම කරනවා පුද්ගලයෙක් කර්ම කරනවා නෙමෙයි අවිද්‍යා පච්චය සංකාර අවිද්‍යාව හේතු වෙනවා කර්ම රැස් වෙන්න ඒ කර්මයේ හේතු වෙනවා විඥාණයට එතකොට ඒ විඥාණය ඒ සිත පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ කෙනෙක් හෝ මම හෝ මගේ ආත්මය හෝ නෙවෙයි සංකාරපච්චය විඥාන කියනකොට කර්ම අවිද්‍යාව කියන එක ධර්මතාවයක් අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසා කර්ම සකස් වෙනේ කර්මයේ එතකොට කර්මය ධර්මතාවයක් වෙනවා කර්මය නිසායි කර්මය නැමැති ධර්මතාවයක් නිසායි ප්‍රතිසන්දි විඥානයේ නැමැති සිත හටගන්නේ එතකොට ඒ සිත විඥානන ලක්ෂණයක් අරමුණු හිතන අරමුණු දැනගැනීමේ හැකියාවක් මිසක ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙමෙයි මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසායි අර කනබුන ආහාරයෙන් හැදුණු රූපය කුණු වෙන්නේ නරක් වෙන්නේ නැත්තේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය නිසායි එර අවිද්‍යා කර්මෙන් හටගත්ත චිත්තචෛසික ටික පවතින්නේ. කයේ පැවැත්මට චිත්තචෛසික ටික උපකාරයි චිත්තචෛසිකයේ පැවැත්මට මේ රූපේ උපකාරයි. එතකොට චිත්තචෛසික ටික කියන්නේ රූප දකින්නවා සද්ධාහනවා කියලා අරමුණු දැනගන්නා වූ ටික කෙරෙන්නේ සිත සහ සිතුවලින් ඒකත් ධර්මතාවය. අරමුණු දැනගන්න සිහි කරන සිතට නවාතනක් දුනු රූපය සතර මහා ධාතු ආහාරයෙන් හැදලා තියෙනවා මෙන්න මේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයත් සත්ව පුද්ගල නොවන අනාත්ම චිත්තචෛසිකටික නාම ධර්ම ටිකක් නොදන්නකම නිසා නොදකිනකම නිසා මේ නාම රූප දෙක මමයි 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 කියලා හිතාගෙන ඉන්නවා අපි. ඔය විදිහටම කර්මානුරූපව පැමිණි චිත්තජයසික ටික කුයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපේ කුයි කියන නාම රූප දෙකක් තමයි අපි බහැර කයේ දුව පුතා අම්මා තාත්තා කියලා හිතාගෙන ඉන්නේ. මේ නාම රූප දෙක සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියන්නේ කියන එක අවබෝධ කර නොගත්ත නිසා අවබෝධ කර
ගන්න උත්සාහවත් නොවුණු කම නිසා මේ නාම රූප දෙක මමයි මගේයි මගේ ආත්මයයි කියන හැඟීමක් අපි පවත්වනවා ඒ වගේම මගේ දුව පුතා සහෝදරය සහෝදරි කියලා හැඟීමක් පවත්වනවා මේ විදිහට තියෙනකොට තියෙන දෝෂේ මොකද්ද ඇත්තටම විපරිණාම වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපය හෝ පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත් චිත්තචෛසික ටික කියන මේ ධර්මතා දෙක දෙපැත්තට වෙන දවසට අපිට තේරෙන්නේ මගේ දරුවා නැති වුණා මගේ යාළුවා නැති වුණා මගේ නෑදෑයා නැති වුණා කියලා නැත්තම් මම මැරෙන්න යන්නේ කියලා එයා අඬනවා විලාප දෙනවා ශෝක කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බසෝ නාම රූපස්මි යස්සනත්ති මමයිත මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා මේ නාම රූප දෙක මම කියලා මේ නාම රූප දෙක මගේ කියලා ගන්න හැඟීම යම්කිසි කෙනෙකුට නැති වුණාද නැති කළාද ඒ නාම රූප දෙක නැති දවසදී එයට දුක එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් මේ නාම රූප දෙක මම කියලා ගන්නකොට මගේ දුව පුතා කියලා ගන්නකොට තියෙන දෝෂේ තමයි මේ නාම රූප දෙක වෙන් වෙන දවසට එයට දුක එනවා ශෝකය කිරීම ඇති වෙනවා එතකොට මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් රූපය කියන්නේ මොකක්ද ඒ රූපය හැදිලා තියෙන්නේ කොහොමද නාම ධර්ම කියන්නේ මොකක්ද ඒ නාම ධර්ම හැදිලා තියෙන්නේ කොහොමද කියන එක හොඳට නුවණින් දකින මට්ටමට සිහිය නුවණ දියුණු වුණොත් මේ නාම රූප දෙක මම මම මගේ මමයි කියන මගේ ආත්මයයි කියන හැඟීම නැති වෙලා යනවා මේ නාම රූප දෙක මගේ දුව පුතා අම්මා තාත්තා කියලා සත්පුද්ගල භාවයෙන් ගන්නකම ඇති වෙලා යනවා එදාට ආධ්‍යාත්මික වේවා බාහිර වේවා මේ නාමකය නිසා රූපකය රූපකය නිසා නාමකය දෙක වුණුන්ට උපකාරීව පවතින එක වෙන වෙන දවසට තිබුණු කෙනාට ශෝකයක් දුකක් එන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනා කළ ධර්මය අහලා මේ නාම රූප කියන තැනක පවතින මෙන්න මෙහෙම ඇත්තක් නේද කියලා දකිනකොටම මේ නාම රූප දෙක මමයි කියලා තිබුණු හැඟීම ගෙවෙනවා අන්න ඒ ස්වභාවයට පත් වුණා අර පංචග්ග බ්‍රාහ්මණයයි දැබ්නිතුමයි අනාගාමී වුණා ඉතින් මෙතනදී මම මේ පින්වතුන්ට තව පොඩි කරුණටකුත් මතක් කරන්න තියෙයි. ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හොඳට නුවණින් බලනකොට හරි එක පුදුම ලක්ෂණයක් පෙනෙනවා. ඒ තමයි අරිහත්ත්වයට පත් වෙන්න ආශ්‍රයක් ශේ කරගන්න අප්‍රමාදීව ධර්මය හැසිරෙන්න බොහෝ බොහෝ ධර්ම ඕන වෙලා තිබුණේ බොහෝ බොහෝ ගැඹුරු ගැඹුරු දහම් කරුණු ඕන වෙලා තිබුණේ ඉතාමත් කෙටි අනුශාසනාවකින් පවා ධර්මය සාක්ෂාත් කරගන්න තියෙයි අද එහෙම නැහැ මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද කියලා දිතෙන්නේ මේකට එකම එක කෙටි හේතුවයි තියෙන්නේ ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී චූටි දහම් කරුණක් ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්නපු අර්ථය බලාගෙන හරි ඉක්මනට දක්ෂ වෙනවා. හරි ඉක්මනට
වචනීය අර්ථය ගන්නවා. අද දවසේදී කොච්චර බණ ඇහුවත් ඒ බණ අහලා මේ බණ ටිකෙන් කිව්වේ මෙන්න මේ අර්ථය නේද කියලා අර්ථ කුසල වෙන්නේ නැහැ. අර්ථය ගන්නෙ නැහැ. ධර්මයෙන් පෙන්වන අර්ථය ගත්තොත් දැක්කොත් තමයි ඒ අර්ථය බලාගෙනයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්නේ. කොච්චර බණ ඇහුවත් ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්වන අර්ථය ගත්තේ නැත්තම් ධර්මයෙන් පෙන්වන අර්ථයේ පිහිටියේ නැත්තම් තමන්ව පිහිටුව නොගත්තොත් ප්‍රතිපදාව එන්නේ නැහැ. එකෙන් උදාහරණයක් අපි ගත්තොත් ඔබලන්ට කොතනකදී හරි අහන්න ලැබෙනවා මේ මමයි කියලා කියන තැනක පුද්ගලයා කියලා කියන තැනක තියෙන නාම රූපය කියලා ධර්මතා දෙකක් එතන රූපය කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි දැකීමෙන් කෙරෙන්නේ චිත්තජෛතික ටිකකින් ඒ ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ හිතයි කයයි කියන දෙකම ඔවුන්ට උපකාරීව පවතින ධර්මතාවයක් තියෙන්නේ කියලා අහන්න ලැබුණා කියන්නකො දැන් අද ඕගලන්ට අහන්න ලැබෙනවා මේ ටික ඇහුවට ওই ටික අහලා පැත්තකට පැත්තකින් තිබා ඇහුවා විතරයි ඕගොල්ලෝ එච්චරමයි ගෙදර ගිහිල්ලත් වෙනද විදිහටම දරුවෝ ගැන නෑදෑයෝ ගැන දෙමව්පියෝ ගැන අසල්වැසියෝ ගැන යාළු මිත්‍රයෝ ගැන තොරතෝංචියක් නැතුව පුද්ගල භාවයෙන් හිත 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 වැඩ කරනවා අර අහපු ටික එච්චරමයි හිත 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 වැඩ කරනවා තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ දුක ගෙවිලා නැහැ කෙලස් ගෙවිලා නැහැ මේ ජරා මරණ දුක එහෙමමමයි සත්ව පුද්ගල භාවයේ දුක එහෙමමමයි බණ ඇහුවට දුක ගෙවිලා නැහැ ඊට පස්සේ තමන්ට තේරෙනවා ඒ අහපු බණ වැඩක් නැහැ ඊට පස්සේ ඒ තමන්ගේ දුක ගෙවිලා නැහනේ තව කෙනෙක් ගාවට තව තැනකට තව ස්ථානකට යනවා බණ අහන්න ගියාම එතන ගියාම කියලා දෙනවා මේ හැම තැනකින්ම ඕගලන්ට බණ අහන්න කියලා ලැබුණොත් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගලන්ට ඉතින් දේශනා 100ක් ශ්‍රවණය කළා කියලා. දේශනා 1000ක් විතර අහන්න ඇති කියලා. ඒ કોઈ දේශනාවකට ඕගලන්ට හම්බෙන්නේ එකම එක පණිවිඩයයි. මේ විපාක නාම රූප දෙක සත්‍යෙක් පුද්ගලෙක් නොවන ශුන්්‍යතාවයක් තියෙන්නේ කියන පණිවිඩය. ඔන්න තව තැනකට බණ අහන්න ගියාම එතන ස්වාමීන් වහන්සේ නමක් වේවා ගීපින්මුතුන් වේවා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙන්නේ ඒ ස්කන්ධ පංචකේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දෙනවා ඔන්න ඒකත් අහගත්තා අහගෙන ඇවිල්ලා වෙනද විදිහටම ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා දිරින්ද ගැන ස්වාමියා ගැන දරුවෝ ගැන අසල්වැසියෝ ගැන ඥාතීන් හිතේසින් ගැන පුද්ගල භාවය ගැන හිත හිතා වැඩ කටයුතු කරනවා දැන් ශේෂයක්ව දුක ගෙවිලා නැහැ උන් එතන බණ ටිකක් ඇහුවට තමන්ගේ දුක ගෙවිලා නැහැ ඒ කියන්නේ ඒ බණ ටිකක් හරි නැහැ තව තැනකට බණ අහන්න එතකොට කියනවා චිත්ත චෛසික රූප කියලා ධර්මතා තුනක් තියෙනේ කියලා උගන්වනවා ඉගෙන ගන්නවා. උන්නේ ඉගෙනගෙන හොඳට ඒ ඉගෙනගත් එක පැත්තකින් තියලා වෙනද විදිහටම ගෙවල් ගෙදර ඇවිල්ලා දුව පුතා දරුව මල්ව ගැන හිත හිත කතා කර කර වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් බණ අහනවා ඇහුවට තමන්ගේ ජීවිතයේ දුක ගෙවෙන්නේ නැහැ.
එතකොට හිතනවා ඒ බණ හරි නැති හින්දා ඒක වැරදි. තවත් හොඳට ගැඹුරින් විස්තර කරන්න. හොඳට පෙන්වන්න. තමන්ගේ හිතේ දුක නැති වෙන විදිහට නිවන් දකින්නක පෙන්වන තැනක් තියෙනවද කියලා හොයනවා. එතෙන්ට ගියහම පෙන්වුවේ නාම රූප කියලා දෙකක්. ඒ දුක ගෙවෙන්නේ. මේකට වඩා හොඳට ගැඹුරින් තමන්ගේ හිතේ දුක ගෙවෙන්න නිවන අවබෝධ කරගන්න පුළුවන් බණ පෙන්වන තැනක් ධර්මයේ පෙන්වන තැනක් තියෙනවද කියලා ගියහම ස්කන්ධ පංචකය ගැන ඉගෙනනවා. ඉගෙනගෙන ආවට තමන් වෙනදා විදිහටමයි ඉන්නේ. එතන තමන්ගේ දුක ගෙවුන්නේ පුද්ගල භාවයේ එහෙමයි. ඊටත් වඩා ගැඹුරින් කියන ගැඹුරින් උගන්වන නිවන පෙනෙන විදිහට බණ උගන්වන තැනක් තියෙනවද කියලා හොයනවා. ආයෙත් තැනකට ගියම එතනින් උගන්වන මොකද චිත්තචෛසික රූප කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක ඉගෙනගෙන ආවත් වෙනද විදිහට පුද්ගල භාවය පවත්වන තමන්ගේ දුක ගෙවෙන්නේ නැහැ. දැන් මේ විදිහට කොච්චරනම් බණ අහන්න ඇති ඒ දුක ගෙවෙන්නේ නැහැ. එතකොට හිතෙන්නේ ඒ බණ කියන කෙනා හෝ වැරදි. ඒ තැන කරන ඒ දේශනාව අඩුපාඩුයි. වැරදි. ඒ හින්දානේ අපේ හිතේ දුක ගෙවුන් නැත්තේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔය ඕගලන්ට පෙන්නන පුද්ගලයේ සත්‍ය කියලා කියන තැනක විපාක නාම රූප දෙකක් තියෙන්නේ. සත්‍ය පුද්ගලයේ කියන තැනක තියෙන්නේ නාම රූප දෙකක් නේද කියලා පෙන්වනම් හොඳටම ඇති. ගොඩක් ඕනේ මම ඔය අද මේ පෙන්නපු ටිකත් ඇති බුදුරජාණන් වහන්සේ කාලේ කෙලින්ම අරිහත්ත්වයටපත් වෙනවා. රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා පෙන්වනම් ඒ හොඳටම ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ කාලේදී. වචනේ අර්ථයට අගල ගන්නවා. අද අපි වචනේ අර්ථය ගන්නෑ. වචන ටිකක් පිටිපස්සේ හඹාගෙන යනවා අර්ථය හොයන්නේ. රූපේ සතර මහා ධාතුයි කියලා කිව්වේ මොකක්ද? ඒ කියන්නේ රූපය අනාත්මයි කියන එක නේද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි කියලා කිව්වා. දේශනා කළා. ඒකෙන් මතක් කළේ රූපේ සත්ව නොව පුද්ගල නොව ආත්මයක් නොව ස්වභාවයක්. රූපය කියන්නේ අනාත්මයි කියන එක නේද කියලා තග්ගල අර්ථ ගත්තා. අනාත්මයි කියලා කියන්නේ ආත්ම විදිහට මට රූපෙ දිහා බලාගෙන හිතන්න එපා කියන එක නේද කිව්වේ කියලා තමන්ගේ පැත්තට දැලුවා. පැත්තකට වෙලා ඉඳගෙන දරුවා කියලා හිතනකොට ආයේ රූපේ කෙනෙක් කියලා හිතන එක වැරදි. ඨග්ගල වලක්කොල සතිපට්ඨාන නෑ රූපේ සතර මහා ධාතුය කියලා පෙන්නනවා. යාළුවෙක් කියලා හිතනකොටම කෙනෙක් කියලා හිතන එක වැරදි. මොකද රූපේ සතර මහා ධාතුය කිව්වේ රූප සත්‍ය පුද්ගලයක් නොවන අනාත්මයි කියන උත්තරේ නේද කිව්වේ කියලා ඨග්ගල නෝනින් අර්ථය ගත්තා. රූපේ අනාත්මයි කියලා කිව්වේ ආත්ම විදියට කෙනෙක් කියලා ඒ රූපයට හිතන්න දෙන්න එපා. කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතන බලන එක වැරදි. ඒක නවත්තන්න කියන එක නේද මේ කිව්වේ කියලා තමන්ට ප්‍රතිපදාව දක්වාම චූටි වචනේ රූපේ සතර මහා ධාතුය කියන වචනේ විතර යහුනේ. ප්‍රතිපදාව දක්වාම නුවණින් එයා අර්ථය මෙනෙහි කළා ගෙනහිල්ලා රූපේ සතර මහා ධාතුය කියන එකෙන් කිව්වේ රූපේ අනාත්මයි කියන එක නේද කියලා ඨග්ගල තමන්වම අහලා නිකන් හිටියේ නෑ. අර්ථය පිටියා. අනාත්මයි කියලා කියන්නේ ඒ රූපයට ආත්ම විදිහට හිතන එක වැරදි කියලා කිව්වා නේද? කෙනෙක් පුද්ගලෙක් සත්වයක් කියලා හිතන එක වැරදි කියලා කිව්වා නේද? ශනිකව උත්තරේ ගත්තා. එදා ඉඳන්ම එයා ගෙදර දොරේ හැම වෙලාවෙම භාවනා කරනවා. මොකද්ද? පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම නෑ ඒ රූපය පුද්ගලයෙක් නෙමෙයි සතර මහා ධාතුයි. සතර මහා ධාතුය කියලා පෙන්වන පුද්ගල භාවයට හිතින් කීම් කිරින් කරන්න දෙන්න ඒ රූපය මුල් කරගෙන. දරුවා කියලා හිත සිහි කරනකොටම අර සතර මහා ධාතුය කියලා බණ පදේ අහලා වෙනදට අපි කරන්නේ
සතර මහා ධාතුයි කියලා පන්සලේ ඉඳලා ඇවිල්ලා බණ අහගත්තා. පැත්තකට ගිහිල්ලා ඒක තියලා හුද්දට දරුවා ගැන හිත හිත, දරුවගේ හොඳ ගැන හිත හිත, නරක ගැන හිත හිත, අල්ලපු ගෙදර අය ගැන, මිනිස්සු ගැන, ගෑනු ගැන හිත හිත පුද්ගල භාවයෙන් කටයුතු කරනවා. අපිට නුවණක් නැහැ රූපයේ සතර මහා ධාතු කිව්වේ අනාත්මයි කියන එක. අනාත්මයි කියන එකෙන් කිව්වේ ආත්ම විදියට හිතන් දෙපා කියන එක නේද කියලා අර්ථය ගත්තේ නැහැ. මම සත්ව පුද්ගලයෙක් කියලා හිතන තාක් සත්ව පුද්ගල හැඟීම මට හිඳෙන්නේ නැහැ. රූපය සතර මහා ධාතුයේ කිව්ව අනාත්ම ලක්ෂණයට මාව ලං වෙන්නේ නැහැ නේද කියලා තමන් වර්ථේ පිහිටව ගන්න එදා දක්ෂයි අද දක්ෂ නැහැ. ගොඩාක් ගොඩාක් බණ නෙමෙයි අවශ්‍ය. කෙටි පදයක් වුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. එදා ගොඩාක් ගොඩාක් ගැඹුරු නුවණක් තියෙන හින්දා නෙමෙයි. ගොඩාක් ගොඩාක් ගැඹුරු ධම් ලැබුණ නිසා නෙමෙයි ඉතරහත් නිබෝධනේ. පොඩි වචනයක් අරගෙන ගොඩාක් තීක්ෂණව හිතපු නිසා තමන්ව තමන් අර්ථේ පිහිටුවා ගන්න දක්ෂ වෙච්ච නිසා ඕගොල්ලෝ අද දක්ෂ නම් රූපයේ සතර මහා ධාතුයි කියන වචනේ ඇති ගොඩාක් ගැඹුරු දෙය නෙමෙයි යෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතර පද ගාතාවක් උනත් ඇති අත්තමඤ්ඤය ධම්මමඤ්ඤය ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ හොති. අර්ථේ දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරුණා නම් ආශ්‍රයක්ෂේ වෙනවා. ඕගොල්ලෝ සතර රූපය කියන්නේ සතර මහා ධාතුයි කියලා කොච්චර අහලා ඇද්ද? නාම රූප දෙකක් තියෙනේ කියලා කොච්චර අහලා ඇද්ද? අහලා තිබුණට ඕගොල්ලෝ කවදාවත් හිතුවද රූපය සතර මහා ධාතුයි කිව්වේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ මේ පෙනෙන පැත්තේ නැත්තම් මේ රූපය අනාත්මයි කියන එක නේද මේ කිව්වේ? ස්කන්ධ ටික සත්ව නොව පුද්ගල නොව අනාත්ම ධර්මයක් කියන එක නේද මේ කිව්වේ කියලා තමන්ව දෙවණියට නුවණින් අර්ථය පිහිටුවගෙන තියෙද? නැහැ. රූපය අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්ම විදිහට හිතන් දෙපා. ආත්ම විදිහට හිතන එක වැරදි කියලා. මම කෙනෙක් ගැන හිතනවා නම් මේ කෙනෙක් ගැන හිතන එක වැරදි කියන එක නේද මේ කිව්වේ කියලා තමන් අර්ථය පිහිටුවගෙන තියෙද? නැහැ. එහෙනම් මම කෙනෙක් ගැන හිතනද හිත හදනකොටම කෙනා කියන එක අවලංගු වෙන විදිහට අනාත්මේ මතුවෙන විදිහට අර අහගත බණපදී ඉතිරිපත් කරලා තියෙද? නැහැ. වෙනම භවනා කරන්නත් යනවා. බණත් බොහෝ අහනවා. ඒත් අපේ දුක ගෙවෙන්නේ. ඇයි දුක ගෙවෙන්නේ නැත්තේ? දුක ගෙවෙන විදිහට අපි ධර්මයේ අර්ථය අරගෙන ඊට ප්‍රතිපදාව හැසිරෙන්නේ. හොඳටම මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බණ පදයක් ඇහුණු ගමම්ම ශ්‍රණිකවම තමන් අර්ථය පිහිටුවා ගන්නවා. සතර මහා ධාතුය කිව්වනම් ඒ කියන්නේ අනාත්මයි කියපු එක. අනාත්මයි කියන්නේ ආත්ම විදිහට හිතන්න දෙපා කියපු එක. අම්මා කියලා සිහි වෙනකොටම පුද්ගල භාවයෙන් සිතුවිලි වැල් යන්න දෙන්නේ නැහැ. අර අහගත්ත බණපදයේ උදව් කරගෙන නෑ මේ රූපයේ සතර මහා ධාතු වෙන කියලා පෙන්නනවා. දරුවා කියලා හිතනකොටම නෑ මම මේ රූපයේ දරුවා කියලා පුද්ගල භාවයකින් කෙනෙක් හැටියට හිතන තාක් පුද්ගල භාවය හිඳෙන්නේ නැහැ. අනාත්මයට මම ලං වෙන්නේ නැහැ නේද කියලා එයා දැක්කා. ඒ හින්දා දරුවා කියලා සිහි වෙනකොටම පුද්ගල භාවයට සිහි වෙනකොට මොකද කරන්නේ? කෙටි පණිවිඩය යහගත්තේ පන්සලට ගිය වෙලාවේ රූපය සතර මහා ධාතුයි කියන වචනේ විතරයි. ඒ කාලේ නම් එයා රහත් වෙලාම යන්නේ මොකක් නිසාද? වෙනදා විදියට දරුවා කියලා සිහි වෙනකොටම අරහගත බණ පදයේ උදව් වෙනවා, උදව් කරගන්නවා. නෑ දරුවා කියන පුද්ගල භාවයෙන් ඇලීම් ගැටීම් දෙක ඇති වෙන පුද්ගල භාවයේ සංකල්පේ පවත්වා ගන්න බැරි වෙන්න උත්තරයක් නේද මේ ධර්මයේ කියලා පෙන්නවා. එතකොට මේ විදිහට පුද්ගල භාවයෙන් පුද්ගල භාවය පවත්වන්න බැරි වෙන්න අනාත්මය අවබෝධ කරගන්න දුන්නු යතුර නේද මේ පටිවි ධාතු කියලා කිව්වේ. හොඳට මතක තියාගන්න රූපේ සතර මහා ධාතුයි කිව්වේ නිවන යතුර. ගොඩක් ඕනේ නැහැ. ඕගොල්ලෝ මෙහෙම ඉඳගෙන මෙතන ඉඳගෙන
බාහිර සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා තොරතුරුංචයක් නැතුව සත්ව පුද්ගල භාවයට හිතන්න පුළුවන් නම් හිතන ඕගලන්ට හොඳ මිනිස්සුත් හම්බ වෙනවා නම් නරක මිනිස්සුත් හම්බ වෙනවා නම් හොඳ නරක දෙකටම නැති මධ්‍යස්ථ මිනිස්සුත් හම්බ වෙනවා නම් මෙන්න මේ මානසික මට්ටමට තමයි ලෝකේ කියලා කියන්නේ ලෝකේ කියලා කියන්නේ ඔය ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර වෙන යතුරු තමයි මේ සතර මහා ධාතු කියන වචනේ. රූපේ සතර මහා ගැඹුරු දේ නෙමෙයි සරල දේක වුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය නොගන්න කෙනාට සරලේ ඉඳලා අතිශය ගැඹුරයි කියන තැන දක්වා කිව්වත් එයා නිවන් දකින ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිපදාව තියෙන්නේ බණ කියලා අහන වචන ටික මත නෙමෙයි අහන වචනයෙන් තමන් ඇති කරගන්න අර්ථය මත. හොඳට මතක තබා ගන්න නිවන් දකින ප්‍රතිපදාව තියෙන්නේ තමන් තුල ඇහෙන වචනයෙන් තමන් ගන්න අර්ථය මත. කිසි වෙලාවක කණෙන් අහලා සෝවන් රහත්ත්වයේ අධිගමයක් ලබන්නේ නැහැ. මාර්ගය කියන එක කවදාවත් අහගන්න බෑ. එතකොට නුවණක් තියෙන කෙනෙකුට සතර මහා ධාතුය කියන වචනේ ලෝකෝත්තර වීමට තියෙන යතුර. පන්සලට ගියා, සෙනසුනකට ගියා, ස්ථානකට ගියා, අනේ ගොඩාක් බණ දන්න චූටි හාමුදුරුවක් හිටියේ. අපි ලොකු හාමුදුරුවෝ කියලා තිනෝ රූපයේ සතර මහා ධාතුය කියලා, කනබුන ආහාරයෙන් හැදෙන්නේ කියලා, කොටස් වශයෙන් ගත්තාම කුණුප කොටස් 32ක් කියලා දුන්න ඔච්චරයි දන්නේ. ඒක ඉදිරි කේස් මම නෙමෙයි, ලොම් මම නෙමෙයි, නිය මම නෙමෙයි කියලා දුන්නා. ඒක පුද්ගලික සත්‍යයක් නෙමෙයි කියලා කිව්වා. ඔච්චරයි වුණේ. නුවණක් තියෙන කෙනාට ශනික මේ කිව්වේ අනාත්මයි කියන එක. ඒ කියන්නේ ආත්ම හිතන් දෙපා කියන එක. ඊට පස්සේ දරුවා කියලා සිහි කළා හිත පුද්ගල භාවයෙන් හිතන් හදනකොටම පුද්ගල භාවයට ඒ රූපය බලාගෙන පුද්ගල භාවයට හිතන තාක් පුද්ගල සංඥාව හිඳෙන්නේ නැහැ. එහෙම වෙනකොට පුද්ගලය ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක විඳින්න වෙනවා. පුද්ගල භාවය උපදවාගෙන පුද්ගල භාවයේ දුක් විඳින පැවැත්මට නේද ලෝකේ කියලා කියන්නේ. එයා ලෝකයක් දන්නවා. ලෝකේ ඇති වෙච්ච හැටිත් දන්නවා උපමනකින්. මේ සතර මහා ධාතුයි කියලා කියන්නේ කියලා දුන්නේ මට ලෝකෙන් එතර වෙන ක්‍රමය නේද? දරුවා කියලා හිත කියවන්න හදනකොටම සිහි කරන්න හදනකොටම නෑ මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස් කියන කොටස් ටිකක් නේ තියෙන්නේ කියලා මම සිහි කරුවා කියලා කියන්නේ. දරුවා කියලා පුද්ගලයේ කියලා ආත්ම සිහි කරගෙන හිතන්ද මට ඉඩ දෙන්නේ නැති එකයි. සිහි වෙන හැම අරමුණකම අහගත්ත බණපදයේ යොදන්ද සතර මහා ධාතු බව පෙන්වන්නද, කුණප කොටස් 32ක් බව පෙන්වන්නද, පුද්ගල භාවයට හිත කියවන්න නොදෙන්නද? කාලයක් යනකොට ටික 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 පුද්ගල සංඥාව තමම්ගේ පැත්තේ තියෙන පුද්ගල සංඥාව ටික ටික ගෙවෙයි. සත්ව පුද්ගල නොවන අනාත්ම ශුන්‍යතාවය ටික ටික මතුවෙලා එයි. ලෝකයා බාහිරය බලාගෙන දරුවෝ ගැන, පුද්ගලයෝ ගැන, ගෙවල් ගැන හිතනකොට සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ටිකෙන් ටික ඉබඳු ලෝකයෙන් මිදෙනවා, ඉබඳු ලෝකයෙන් එතර වෙනවා. ඒ සඳහා ගොඩාක් බණ නෙමෙයි තිබුණේ, එකම ධාතු සංඥාවක් විතරයි. ඈ පඨවි ධාතු සංඥාව විතරයි සමාහෙට. සතර මහා ධාතුයි කියන ටික විතරයි ඉගෙන ගත්තේ මේ ශාසනයේ. ද්වත්තිංසාකාරය විතරයි ඉගෙන ගත්තේ. කුණප කොටස් 32 ගැන විතරයි ඉගෙන ගත්තේ. එයා අඛණ්ඩව මම සසර ගෙවා ගන්න ඕනේ. සසර ගෙවා ගන්නවා. එයා සසර දන්නවා. මෙහෙම ඉඳලා බාහිර පුද්ගලයෝ ගැන, සත්වයෝ ගැන, මිනිස්සු ගැන තොරතෝංචියක් නැතුව ඇලෙන විදිහට, ගැටෙන විදිහට හිත හිතා ඉන්න මේ මනස නේද සසර කියන්නේ? මේ ස්වභාවය නේද ලෝකේ කියන්නේ කියලා හොඳට දන්නවා. ලෝකයේ තුල ජරා මරණ දුක තියේ. ඒ සත්වයෝ ළඩ වෙලා, මැරිලා, මරණයටපත් වෙලා, නිନ୍ଦා, අපහාස, ඇනුම් බැනුම් ඇවිල්ලා මේ දුක් විඳින්න වෙයි. ලෝකෝත්තරයි කියන්නේ මේ සාමාන්‍ය ලෝකයාගේ මානසික මට්ටමෙන් එතරයි.
ලෝකයා සත්‍ය පුද්ගලයෙක් හැටියට දැකලා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ධාතු සංඥාව වඩලා වඩලා අර ලෝකයාගේ මානසික මට්ටමෙන් එතර වෙනවා ඒ රූපයේ සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීමෙන් මිදෙනවා ඒ නිසා එන ජරා මරණ දුකෙන් මිදෙනවා ගොඩක් බනෝනේ උනේ නැහැ ඉතින් මම ඕගලන්ට මතක් කරන්න එක දෙයයි අද දවසේදී බන පදයක් බන අහන්න යනවා අහනවා ඒකේ අර්ථය ගන්නෙ නැහැ බන කියන හාමුදුරුවන්ට හරි උපාසක මහත්තයාට හරි පවර්ලා තියෙයි පටවලා තියෙයි අපිව රහත් කළා දීපං අපිව සෝවාන් කළා දීපං කියන තැනක ඉතින් එක එක ක්‍රමවලට මිනිස්සුන්ව සෝවාන් කරන්න බන හොයන්න වෙලා බන කියන්න වෙලා ගිහි අයත් කොයි හොඳ කෙනෙක් හම්බුනහම අපව රහත් වෙනකම් බන කියයි කියන තැනකින් ඉන්නේ හොඳට මතක තබා ගන්න මේ ශාසනේ අභිධර්ම පිටකේ යමක උපකරණේ චතුරාර්ය සත්‍ය බෙදලා තියෙයි දුක්ඛ සත්‍ය දකින්න පුළුවන් දිට්ඨං සුතං අහන්න පුළුවන් මුතං නාසයට දිවට ශරීරයට දැනෙනවා විඤ්ඤාතං මනසට දැනගන්නත් පුළුවන් දුක්ඛ සත්‍යයේ දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන හතර පොළටම විද්‍යමානයි සමුදය සත්‍ය නැත්නම් තණ්හාව න දිට්ඨං තණ්හාව කවදාවත් ඇහෙන් දකින්න බෑ න සුතං අහල තණ්හාව ඇති කරගන්න බෑ න මුතං නාසයේ ගන්ධ කියන ටිකෙන් දැනගන්න බෑ විඤ්ඤාතං නුවණින් ඇති කරගන්න පුළුවන් ඊට පස්සේ නිරෝධය නදිත්තං දකින්න බෑ නසුතං අහන්න බෑ නමුතං දකින්න බෑ විඤ්ඤාතං දැනගන්න පුළුවන් මාර්ග සත්‍ය නදිත්තං දකින්න බෑ නසුතං අහන්න බෑ නමුතං නාසිර දිවට ශරීරයට මාර්ග සත්‍ය දැනෙන්නේ නැහැ විඤ්ඤාත තමන් හිතෙන් අවබෝධ කරගන්න ඕනේ. ඕගොල්ලන්ට මාර්ගය උපදවා ගන්න පුළුවන් විදිහේ උපදේශයක් විතරක් ලැබේ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ. එහෙනම් මම මෙතින්ද මතක් කරන්නේ කෙටි වචනයක් කිව්වහම ඇහුනහම අර්ථය ගන්න දක්ෂ වෙන්න. කවදාම හරි දවසක අහන බණ පදයට තමන්ම ඇති කරගත්ත අර්ථය බලාගෙනයි තමන් තුළම ප්‍රතිපදා ඇති වෙන්නේ තමන්ට ආශ්‍රයක්ෂය කරගන්න ලැබෙන්නේ මිසක අපේ ආශ්‍රයක්ෂය වෙන තාක්ම කවුරු හරි බන කියයි කියන තැනකින් නම් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඈ ඕගලගේ ආශ්‍රයක්ෂය වෙන විදිහට බන කියනවා කියන එක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටවත් බෑ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් පුළුවන් කල්යාණ මිත්‍රයසර සද්ධර්ම ශ්‍රවණය කියන ටික ලබා දෙන්න ඒ පෙන්නපු දෙයි අර්ථයේ නුවණින් මෙනෙහි කළා ඊට අනුව ප්‍රතිපදාවේ හැසිරලා දුක් ගෙවා ගන්නවා කියනක තමන් කට යුතුයි. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ උනේ මම අද කෙටි කරුණක් මතක් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද? එතකොට ඒ නාම රූප දෙක නැති වුණත් දුක එනවා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී උන්වයි පණිවිඩේ හුන්තට මැති ගැඹුරු බණ බොහෝ ධර්මතා නෙමෙයි එබඳු කෙටි පණිවිඩයක් ඇති සම්පූර්ණම ආශ්‍රයක්ෂය කරගන්න තැනට. මොකද ඒක වචනේ බලාගෙන ශනිකව නුවණින් නුවණින් කටයුතු කළා නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ සත්‍ය පුද්ගලයක් නොවන අනාත්මයි කියන පණිවිඩේ නේද කිව්වේ. අනාත්මයි කියන එකෙන් කිව්වේ ඒ දිහා ආත්ම විදිහට බලන් දෙපා කියන එක නේද? පුද්ගලය කියලා බලන් දෙපා කියන එක නේද? නාම රූප දෙක දිහා පුද්ගලයක් හැටියට හිතනකොට පුද්ගලයක් හැටියට බලනකොට පුද්ගලයක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා වගේ පේනවා. එතකොට ඒ සත්‍ය පුද්ගලයක් ඉන්නවා කියලා තේරෙන පෙනෙනකම තමයි ලෝකේ ඒ ඉන්න සත්‍යය ළඩ වෙලා ඉන්න පුද්ගලය ළඩ වෙලා ඉන්න සත්‍යය මැරිලා දුක් විඳින්න වෙනවා. ලෝකෙන් එතර වෙන්න කියලා කියන්නේ අජරාමර බව සඳහා ජරා මරණ දුකෙන්.
රූපය නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලනකොට බලනකොට පුද්ගල භාවය පුද්ගල සංඥාව පුද්ගල හැඟීම ගෙවෙනවා නාම රූප දෙකක් තියෙන්නේ කියන අර්ථය මතුවලා එනවා නාම රූප දෙක බිඳෙන දවසට පුද්ගලයක් මරණ දුක පුද්ගලයක් මහලු වෙච්ච දුක විඳින්න වෙන්නේ ඒ නිසා මේ ශාසනය ටිකක් නුවණින් හිතන්න ඕනේ ධර්මතාවයක් පෙන්වන ශාසනයක් ඒ නිසා මේ පෙන්වන ධර්මයේ අර්ථය ගණ්ඩ හැම කෙනාම දක්ෂ වෙන්න කියලා මතක් කරනවා එදා පංචග්ග ප්‍රාඥ තුමත් උන් ඔය වගේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද කියන වචන ඇහෙනකොටම මේ කිව්වේ පුද්ගල භාවයෙන් බලන්ද හිත නමන්න හොඳ නැහැ කියන එක නේද කියලා අර්ථය ගත්ත නාම රූප දෙක කියන තැන් නුවණින් බලනකොටම පුද්ගල සංඥාවෙන් කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන්ගේ මනස මිදුණා ඒ නිසා ඕගලන්ටත් මේ බුද්ධ ශාසනයේදීම සියලු දුක අවසන් කරගන්න පුළුවන් ඒ සඳහා ගැඹුරු දෙන්නේ මේ සතර මහා ධාතුයි කියන සරල වචනේ ඇති අර්ථ පිහිටුවාගෙන තමන්ව ධර්මයේ අර්ථය දැක්කේ කරගන්න කරගෙන මේ ජීවිතේම තමන්ගේ දුකේ නිවීම මිදීම හදාගන්න කියන එක මතක් කරනවා හොඳයි එනම් පින්තුනි අපි අද මේ දේශනාව තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කරතු උත්සන් වලට අනුමෝදන් කරමු මේ සියලු මාකාරයෙන් පහළ කරගතෝ සියලු මුකුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ තුන්මුතුගේ ගවල් දොර ආරක්ෂාදී ස්ථානට අධිග්‍රහිතෝ ශාසන මාම කිෂ්ඨකාරක සීල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේසුරු වඩා වර්ධනය කරගෙන මින් දෙවියොත්පත්න බෝධියකින් මුතුන් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදේ යන්තු සිවං පදං